අද මචන් ට්‍රිප් එක. අවේ අම්මා මට වටලෙඩේව මං අම්මට තීරුම් කරලා දුන්නා අපි යන්නේ අධ්‍යාපන චාරිකාවක් කියලා. අධ්‍යාපන චාරිකාව මේක. මං ඊට පස්සේ නංගිගෙන් සලියෝරකම් කරගත්තා. කාටවත් කියල්ලේපා. අපේ කොල්ලෝ බං මං එනකම් බද්දගම හිටියා. හලෝ මේ කොහෙද ඉන්නේ ඉක්මනට වරෙන්. ඔයා ඩෝරල් 201ක් දැම්මත් ඔයා. මම බද්දගම ඉන්නේ යා. අර දවසට ඩෝරල් 3ක් එනවා. දවසට ඩෝරල් 3ක් එනවා. ගෙදරින් පැනගෙන මං ශනිකායි අපේ කොල්ලෝ ඉන්න පැත්තට. අපේ කොල්ලෝ වේටින් හිටියපම් මං එනකම්. අම්මට සිරි බොක්ක. මං දවසට ඩොලර් 3ක් එනවා. බොක්ක. බොක්ක. අයි මීට කලින් මම දැකලා නැද්ද? අනේ මේ පලයන් බා. දෙයියනේ කියලා අපේ කොල්ලෝ ඉතින් ගේමට බැස්සා. ටික වෙලාව එන ගන්න වගේ වයින්න ගත්ත බං. කර කියා ගන්න දෙයක් නැතුව අපේ කොල්ලෝ හිටියේ. කොහොමරි මේ ගමන යන්නත් ඕන බං. අඩෝ දැන් කොහොමද යන්නේ? මුතු ගේමට බැස්ස බං. යන්න පුළුවන් බෑ මං කොහායේ. ගේම අපේ කොල්ලෝ ගේමට බැස්ස බං. ආන්නේ කොල්ලොන්ට මොන වැස්සද? ඔබද අපේ කොල්ලොන්ගේ වැඩ. හැබැයි මට උනේ බබල් එකක් කරන් යන්න. කොහොමරි මචං අපි ප්ලේස් එකට ආවා. අඩෝ මෙතන පට්ටනි බං. හිතුවටත් වඩා ෆුල් ආතල්නේ. මෙතන පට්ට view එක බං. මෙතන එළිය පට්ටයි මචං සුපිරි. අපේ කොල්ලෝ ඉතින් තේකුත් බීලා රැට උයන්න තමයි මේ කල්පනාව. චාමර ගේමට බැස්සා. ප්‍රවීන් මල්ලිත් ගේමට බැස්ස බං. මුතු බාබකියු වැඩේ පටන් ගත්තා. මොකද්ද බං ඒ උනේ? දැන් උඹලා බලන්න ඇති වසන්ත අයියේ කොහෙද කියලා. වසන්ත අයියේ. වසන්ත අයියේ පොඩ්ඩක් මරක් වුණා බං. අමුකට මුක අමල් ඩුමල්. තරිදු ගේමට බැහැලා තිබ්බ බං. ඔබද අපේ කොල්ලොන්ගේ වැඩ මුතු තාම බාබ කිව්වගේ වැඩ පැත්ත. වසන්ත අයියේ සුපිරි මාළු වගේයක් ගෙනලා තිබ්බා. අඩෝ මේව නිකන් සෝම්බි වගේ බා. ඕමාරි බාබ කිව් වැඩේ ලස්සන්ට ගිහිලා තිබ්බා. මුතු ඒ වැඩ ටික ලස්සන්ට බලාගෙන තිබ්බා. රෑ කෑමින් පස්සේ මචං අපේ කට්ටිය පොඩි තනග වගේයක් සංවිධානය කරලා තිබ්බා. කට්ටියන්ට අංග වගේයක් දීලා කට්ටියගේ පර්ෆෝමන්ස් බලන්න තමයි මේ සූදානම. මුලින්ම තිබ්බේ චාමරට. චාමරට තිබ්බේ සින්දුවක් කවියක් වගේ කියන්න. මේ ඉන්නේ ඉසුරු මල්ලි. පොරට තිබ්බේ ඩාන්ස් එකක්. මේ ගරුක මල්ලි. පොරට තිබ්බේ බූට් සින්දුවක් කියන්න. ප්‍රවීන් මල්ලිට තිබ්බේ ඉල ඇට කැඩෙන කන්නටන්න. කොහොද අපේ කොල්ලොන්ගේ වැඩ? වසන්තයි ඉතින් වැර ලෙවල්. මේ ඉන්නේ තරු මල්ලි. පොරට තිබ්බේ සින්දුවක් කියන්න. මට තිබ්බේ මචං ගොළු කෙනෙක්ගේ චරිතයක් කරන්න. උඹලම බලහම් මොකද්ද කරන්න තිබ්බේ කියලා. මුතුට තිබ්බේ කුකුල මන්ත්‍රීගේ සීන් එක කරන්න. උඹලා දන්නවනේ කුකුල මන්ත්‍රී. මූණන් තනි මැරේ ඈ. ප්‍රවීන් මල්ලි ඉල්ලගෙන කෑයි බං. ඔන්න මචං රෑ නිදාගන්න කලින් තරදු කිව්ව වරෙන් මීටින් එකක් තියෙනවා. ඔයාට ඒ කියන්නේ ස්විච් එක ඔන් කර. ඔයා ඩොරල් 201ක් දැම්මත් ඔයාට දවසට ඩොරල් 3ක් එනවා. දවසට ඩොරල් 3ක් එනවා. ඒ කියන්නේ සෙන්සුරා දීද පොපිට් නෑ. මල හත්ති හුත්. මෝඩයකෙක් නූ බං. මොකද්ද පොපිට්ටයක් ගැන කියලා ඌ හොඳවෙන් අහගත්ත කොල්ලොන්ගේ. අපේ කට්ටිය නිදා ගන්න ගියා බං. ඊළඟ දවස් උදේ මම තමයි උදේම නැගිට්ටේ. මට එන පොපිට් වෙලා තිබ්බේ බං. මං ෂෙනික ගියේ ලැට් එකට. සරමත් ගැලෙව්වා දුන්න ෂොට් එක. අපේ කොල්ලෝ සද්දෙට හැරුණේ බං. මුතු ඉතින් උදේම උයන්න පටන් ගත්තා. උදේට බතල තමයි බං. අපි වේටින් හිටිය බං බතල ගන්න. බතල ටික තැම්මෙනකන් අපේ කොල්ලෝ ඉතින් ගේමට බැස්සා. උඹලා දන්නවනේ ජල ක්‍රීඩා. කොහොමද අපේ කොල්ලොන්ගේ වැඩ? වසන්තයි උදේම ගේමට බැස්සා. වසන්තයි ඉතින් වෙනම ආතල් එකක් ගන්න ඕබ. අපේ කට්ටියත් ඉතින් දන්නේ නැද්ද? ඊට පස්සේ මචං ජල ක්‍රීඩා. උඹලා දන්නවනේ අපේ කොල්ලොන්ගේ වැඩ ටික. පුල්ම පන් එකක් ගත්ත මෙතෙන්ට ඇවිල්ලා. කොමාරි මචං පූල් එකේ නාලි ඉවර වෙද්දි හයියෙන් බැස්සා. ඉතින් දිත් අපේ කොල්ලෝ ආතල්යක් ගත්ත බං.
පතල ටික රෙඩි මචං. දැන් ඉතින් කෑම වෙලාව. බොරු කියන්න ඕනේ අපේ කොල්ලෝ මේ ට්‍රිප් එකේදී නම් සුපිරිම ෆන් එකක් ගත්තා. එහෙනම් ඉතින් කෑම ටිකත් කාලා අපේ කොල්ලෝ යන්න තමයි සූදානම. එහෙනම් කොල්ලෝ ගිහින් එන්න. බුක් බුක්. With my life as a thug,